එක්තරා රටක විශ්වවිද්‍යාලයක එක් කණ්ඩායමක් තමන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන්න සූදානමින් පන්තියේ රැඳී සිටියා. එක පිරිමි ළමෙක් වටපිට බැලුවේ දැන අඳුනගන්න සුදුසු කෙනෙක් හොයාගන්න හිතාගෙන. මේ අතරේ එක් අයෙක් ඔහුගේ පිටට තට්ටු කරනවා. ඔහු හැරී බලද්දී දකින්නේ ඉතාමත් වයසක කාන්තාවක්. ඇය හිනාවෙමින් ඔහුට ඇයව හඳුන්වා දෙනවා. මම රෝස්. මට වයස 87ක්. මට ඔබව වැළඳගන්න පුළුවන්ද? ඔව්, අනිවාර්යයෙන්ම. ඒත් ඇයි මේ තරම් තරුණ වයසකදී උපාධියක් කරන්න හිතුවේ කියලා ඔහු පුංචි විහිළුවක් කරමින් ඇයව වැළඳගන්නවා. මම හිතාගෙන ආවේ මෙහෙදි සල්ලිකාර කොල්ලෙක්ව යාළු කරගෙන එයාව කසාද බැඳලා දරුව දෙන්නෙක් හදන්නයි. ඇය විහිළුවෙන්ම උත්තර දෙනවා. ඉතින් අර පිරිමි ළමයා ඇගෙන් අහනවා, ඇත්තටම ඇයි ඔබ මේ වයසේදී උපාධියක් කරන්න හිතුවේ කියලා. ඇය කියනවා, මම හැමදාමත් ආසාවෙන් හිටියා විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න. ඉතින් දැන් මං ඒ හීනේ ලබාගෙන ඉන්නේ. ඇයි කාලයත් එක්ක විශ්වවිද්‍යාලයේ ඇතුලේ ජනප්‍රිය චරිතයක් බවට පත්වෙනවා. උපාධි ප්‍රදානෝත්සවයේ දවසේදී කතාවක් පවත්වන්න ඇයට අවස්ථාව ලැබෙනවා. ඇය එදින මෙහෙම කියනවා, මගෙන් හැමෝම අහනවා ඇයි මේ වයසට ගිහින් උපාධියක් කරන්න කියලා. මම නම් හිතන්නේ මෙහෙමයි, අපි වයසට ගියා කියලා අපි හීන දකින්න එක නවත්තන්න ඕන නැහැ. හැබැයි හීන දකින්න එක නවත්තපු ඕන කෙනෙක් මන් දකින්නේ වයසක පුද්ගලයෙක් විදිහටයි. ඔබට හැමදාමත් තරුණව ඉන්න ඕන නම් හැමදාම විනෝදෙන් කාලය ගත කරන්න, හීන හැබෑ කරගන්න මහන්සි වෙන්න, හැමතිස්සම හිනා වෙලා ඉන්නා වගේම හොඳ මිනිස්සෙක් වෙන්න. එතකොට ඔයාගේ වයස ඉලක්කමක් විතරයි. හැබැයි ඔයා හදවතින් හැමදාම තරුණයි. අවාසනාවකට උපාධි ප්‍රදානෝත්සවයෙන් සතියකට පස්සේ ඇය මිය යනවා. කෙනෙක් කියයි අපරාධින ඉතින් ඒ උපාධිය කියලා. සාමාන්‍ය කාන්තාවක් විදිහට මිය යන්න හිටිය ඇය අවසානයේදී මිය දෙන්නේ උපාධිධාරිණියක් විදිහට. ඉතින් ඇය සාර්ථක නැත්ද? දැන් මම පරක්කු වැඩි. මම වයසයි කියලා ඔයත් ඔයාගේ හීනේ හඹා යන එක අතහැරලා දාලාද තියෙන්නේ? නෑ, ඔයා පරක්කු නැහැ. කෙනෙක් පරාද වෙන්නේ වැරදිච්ච තැනදී නෙවෙයි, කෙනෙක් පරාද වෙන්නේ තමන්ගේ හීනේ අතහැරපු තැනදී.